අයි බෝවන් ලැබ්බූ අව් නවසර සාමය සතුට පිරි සුබ නවසරක්කේවා ප්‍රාර්ථනා කරමී. දෙදස් දහය මේ උදවූයේ කොටියාගේ වර්ෂයයිත්. නව වසරේ ආරම්භය නව පාර්ථනා කිරීමටත් විසඳුම් සෙවීමටත් ඕනෑම කෙනෙකුට ඇති හොඳම කාලය වේ. සංකමකයන් හට නව වසරේ ප්‍රාර්ථනාතර සෑම විටම තැනක් ගන්නේ තම රැකියයා කාලසීමාව අවසන්වී නැවත මවු රටවල් බලා සාර්ථක. නිසෙකුලෙස පිටවයාම හෝ, කොරියාවත් තුළ ඉතා එක්මනින් ස්ථාවරයක් ගොඩනගා ගැනීමයි. මේ වසරේ තම බලාපොරොත්තු අප සමඟ බෙදාගන්නට කෙහිප දෙනෙක් අපහා එක්කු . දෙෙදාාසත්‍රවස්රේ කොරරියාට පැමණි සැන්ඩි පසුගිය වසර හතක් පුරාවට මුද්‍රනාාලේක සේවය කලාාය. ඇගේ නම් වසරේ පාර්ථනාවී ඇත්තේ ත පවුලත් සමග තම ෞබිමෝවන ඉදුනීසියා බලා පිටත්වීමයි. ඒයට හේතුවන්නන්නේ දශ නේද උපන්. ලද තම දරුවාත් තම මවුරටින් බැහරව හදා වඩා ගැනීමේදී ඇති අසුරුතාවයයි. මගේ දරුවා කුරියාවේ හදාගන්න එක ලේසිනෑ. ඒ නිසා මම හිතාගෙනෙඉන්නේ මගේ පවුලෑ ඇත්ත එක්ක ඉන්දුනීසිාවට යන්න කියලා. ප්‍රැකී අවසක්‍රියාවල හරා මෙරට පැමණි වසර තුනක් සපිරෙන කුමාරි අපට සංක්‍රමික උපදේශන සේවා මධ්‍යාස්ට පැමිණ සිටිය දමුණ ගැසින. ඇගේ නව්වසරේ පාථන වී ඇත්තේ. ම ඒතා මහන්සේ උපයයාගත් මුදල්ද ඇතතිව තම මවබියව ශ්‍රී ලංකා විත ගොස් විවාහවීමයි. ගොඩක් හොඳ ඉ ගොඩත් සල්ලි හොයා ගත්තා ලංකාවටගේිහිල්ලා පහෝම ඉතාලියයට යන්න බලාපොත්තයෙන්ඉන්නේ කොරියාව ගොඩක් හොඳේ ඇතරව හම්බකටන්න පුළුවන් රටක් සල්ලි වාගන්න පුළුවන්රට තම දරුවන්ගේ නිරෝගි බව පමණක් ප්‍රාර්ථනා කරන අයත් මේ අතේදි අපට මොන ගැසුනා. ඉක්ම නිම්ම කොරියෙන් බාසාාව ඉගෙනගන්නත් උගන්නන්නත් දරුවන්ගේ නිරෝගිබව වැඩි කරන්න දෙයක් කරන්නත් තමයි මගේ එකම බලාපොරොත්තුව. වසර තුනට පෙර සොපිය කොරයාට පැමණ ඉදුුනිසියාදේ ම සැමිය මුණ ගැසි විවාහවීමෙන් පසුවයි. ඇගේ සර්ලසා සංවේ දියකම් පැතුම්වන්නේ. පෙර පාසල ේග නොව ලබන වසර තුනක් හා පහක්වාය සැති තම දියනියන් දෙදනගේ නිරෝගව වැඩින් දැකීමයි. ගේ සමයාගේ රක කියාව නිසා ැනටය ඩ අතරම තම දරුවන්ද තනිව රකබ ගන්න ය. ප යාගේ ාತන තු සියලුම් සංක්‍රමිකයන්ගේ යහ ರර්ත් සಪල ේ වයි අපි එකසිතිින් ರාత කරම.